උපත්පත් මණ්ඩලයේ ඒ වගේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ විදිහට අපි ඉතරගැති. දැන් මේවා අතරේ ප්‍රදේශය අකුරට මොහොතපලි එහෙනම් අපි තුන්ගේ නැතිගෙන පැහැදිලි අපි බලාපොරොත්තු වෙන්නේ සංගිඳියාව. මේක බොහොම පැහැදිලි කරුණක්. හැබැයි මේ කතා කරන්න ගියාම සංග වගේන බයෙන් වචන හරියට භාවිතා කරන්න නැතුව මේ කල් දමමින් මේ ප්‍රශ්නය දෙස විවෘතව බලන්නේ නැහැ. ජේෂ්ඨ මාධ්‍යයේදී ඇයි අපට ආචාර ධර්ම අවශ්‍ය වෙන්නේ? මම හිතන්නේ පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් මණ්ඩල පනතේම 1.73 පනතේම තිබෙනවා. එහි පස්වෙනි වගන්තියෙන් බලගැන්වුණු මේ මාධ්‍යවේදීන් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහය. මම හිතන්නේ ඔබට දීපු මේ ෆයිල් කවර ඇතුළේ ඒක තියෙනවා. ඒ ආචාර ධර්ම 11 වැදෑරුම් ආචාර ධර්ම සංග්‍රහය. යම්කිසි වෙන සිද්ධියක් හෝ යම්කිසි අවස්ථාවක් හරි විදියට මේ රටේ මහ ජනතාවට වාර්තා කරන එක අපි ප්‍රවෘත්ති හදන්න යන්න ඕනේ නැහැ. නමුත් අපි කාලයක් තුළ දකින දෙයක් තමයි අපේ රටේ දේශපාලඥයෝ සෑම දේශපාලඥයෙක්ම පක්ෂ දිගින් දිගටම කියන කතාවක් තමයි මේ උදේ පත්‍රය ආරම්භ බලනකොට කිසිම හොඳ ප්‍රවෘත්තියක් නැහැ, හැමදේම අසුබ දේවල් තියෙන කියලා. රටේ පාලකයෝ කවුරු බලයේ හිටියත් වැරදි දේවල් කරනවා නම් රටට හොඳ දෙයක් කරන්න දෙයි මිනිස්සු හසුබට වෙනවා නම් ඇත්ත වශයෙන්ම රූපවාහිනී සේවාවල සහ පත්‍රවල අනිවාර්යෙන්ම පළවෙන්න තියෙන අසුබ දේවල් තමයි. ඒක තමයි පළවෙනි කාර්යය. අපි අද මේ අවස්ථාවට සහභාගී වෙන ප්‍රධානම හේතුව තමයි මීට අවුරුදු 9කට පෙර එල්ටීටී ත්‍රස්තවාදී සංවිධානය යුද්ධයෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට ශක්තිය තිබුණේ ඉඳලා. දැන් ඒක පිළිබඳව මේ ජාතික සංහිඳියාව කතා කරන මේ අවස්ථාවේදී මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මීට පැය 48කට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක රාජිත සේනරත්න අමාත්‍යවරයා කරපු ප්‍රකාශයක් සම්බන්ධ විශාල ආන්දෝලනයක් මේ රටේ තියෙනවා. මම හිතනවා එතුමා කිව්ව එක කතාවක් ඇත්ත වශයෙන්ම හරි. එල්ටීටීට සටන් කර මිය ගිය එම සටන්කරුවන් සැමරීමේ අයිතිය ද්‍රවිඩ ජනතාවට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒකේ කිසි වරදක් මම දකින්නේ නැහැ. ඒක එසේම විය යුතුයි. නමුත් එම අයිතිය ඒ විදියට දෙන්න කියලා අද කතා කරන බොහොමයක් මිනිස්සු 2009 මැයි අප්‍රේල් මැයි කාලවලදී 3,00,000කට අධික ද්‍රවිඩ ජනතාවක් ඉටිටි සංවිධානයෙන් බලහත්කාරයෙන් හිර කරගෙන ඉන්නකොට මම අහන්න කැමතියි ඔබතුමාලා කොහෙදවත් අහලා තියෙනවද කියලා මේ අද කිඹුල් කඳුළු හෙලන මෙම කණ්ඩායම මේ අල්ලන් ඉන්න මිනිස්සුන්ව අතාරින්න කියලා එල්ටීටී සංවිධානයෙන් ඉල්ලුවා. එහෙම අවස්ථාවක් මම නම් අහලා නැහැ. ඒක ඉතාම පැහැදිලිව කියන්න ඕනේ. එලෙසම හමුදා පැත්තෙන් බැලුවම මම හිතනවා මේ ජාතික සංහිඳියාව ගැන කතා කරන මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කරන්න ඕන කියලා මේ ප්‍රධානම සිද්ධියක් බවට පත් වෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව 2014 තමයි අවසන් වරට සමරුවක් යුද ජයග්‍රහණය පිළිබඳ සමරුවක් තිබ්බේ. ඒක අතහැර දැමීම පිළිබඳ රටේ යම්කිසි ආන්දෝලනයක් තියෙනවා. එතකොට තමුන් ලැබපු 1948 නිදහසෙන් පසු මේ රට ලැබපු ප්‍රධානම ප්‍රබලම ජයග්‍රහණය සමරන්න මේ රටට අයිතියක් තියෙනවා සේම මියගිය සටන්කරුවන් එල්ටීටී සංවිධානයේ සමාජිකය නැතුළු සියලු දෙනාම සමරන්න එම ප්‍රදේශවල මිනිසුන්ට ඒ පෞල්වල මිනිසුන්ට අයිති තියෙන්න ඕන. ඒක අත්‍යවශ්‍යයි. ඔබතුමා කිව් ආකාරයට කාමෙනුවෙන් සටන් කරත් මේ රටේ එමු ශ්‍රී ලාංකිකයෝ කියන කතන්දරේ මාත් ඉන්නවා. මේ සංවිධාව ගැන කතා කරාම මම හිතන්නේ මේ සංවිධාව කියන මාතෘකාව කතා කරගමම කවුරුත් කතා කරන්නේ සිංහල දෙමළ දැන් සිංහල මුස්ලිම් ජනතාව අතර තියෙන මේ සිද්ධීන් සම්බන්ධ. නමුත් මං හිතනවා මේ රටේ කිසිම ආයතනයක ඉහළ සිට පහළට ගත්තම කිසිම ආයතනයක සංවිධාව නැහැ. දැන් පාර්ලිමේන්තුව බැලුවත්, පළාත් පාලන ආයතන බැලුවත්, පළාත් සභාව බැලුවත්, අමාත්‍යංශය බැලුවත් හැමතැනම සංවිධාව කිසිම ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නේ නැති සංවිධාවක් හෝ සාමයක් කණ්ඩායම් අතර
කිසිම ආකාරයකින් මේ රටේ ජනතාවට සිංහල බෞද්ධ සිංහල කතෝලික මුස්ලිම් දෙමළ ජනතාව මම හිතන්නේ දකින්නේ මේ මේ රටේ කිසිම කණ්ඩායමක් හෝ බලයේ ඉන්න හෝ විපක්ෂයේ බලයට ඉන්න කණ්ඩායමක් සංහිඳියාව සාමයෙන් විශ්වාසයෙන් කටයුතු කරනවා දැන් එවැනි අවස්ථාවක් මේ රට තියෙන මොහොතක මේ ජනමාධ්‍යවේදියා සංහිඳියාව සම්බන්ධයෙන් මොන විදියට ක්‍රියා කරන්න ඕනයිද කියලා කල්පනා කරන එකක් මම හිතන්නේ මේ පුදුම සාගතයි මම අහන්න කැමති කාට හරි කියන්න පුළුවන්ද කියලා යම් කිසි තැනක මෙන්න මේ ආයතනයේ මේ අමාත්‍යංශයේ හෝ මේ අංශයේ සංහිඳියාවක් තියෙනවා කියලා ඇත්ත වශයෙන්ම නෑ කිසිම මම හිතනවා මේ 2000 මේ පහුගිය අවුරුදු 10 තුල මේ මේ සංහිඳියාව ගැන කියන වචන ගැන කතා කරනකොට ඇත්ත වශයෙන්ම සංහිඳියාව කියන වචනය කතා කරන අවස්ථාව හම්බුනේ මේ රටට මේ LTTE යුද්ධයෙන් පරාජය කරපු වින්දයි LTTE එක අද ඒ තිබුණ ප්‍රබල තත්වයෙන් හිටියානම් මම හිතනවා LTTE එක අනුරාධපුරයේ දක්වා තමු පාලන ප්‍රදේශයකට අනිවාර්යයෙන්ම ඇවිල්ලා තියෙනවා එලෙසම මේ රට ඉතාම අන්ත අසරණ තත්ත්වයකට පත් වුණා කියලා. එවැනි තත්ත්වයක තිබුණ රටක් අද යුද්ධයෙන් ජයග්‍රහණය ලබාගෙන අදීන අවස්ථාව බැලුවම ඒ අවස්ථාව උඩ තමයි මේ සංහිඳියාව ගැන කතා කරන්නේ. දැන් කල්පනා කරලා බලන්න නීතිඥෝ කීප දෙනෙක් මේ අවස්ථාවට සහභාගී වෙනවා. නීති ශාස්ත්‍රය මම අත වශයෙන්ම සංහිඳියාව දියෙන යුතු කවුරුත් එකට කටයුතු කරන යුතු සාධාරණ සර්ව සාධාරණව කටයුතු කරන්න අවශ්‍ය ආයතනයක්. නමුත් ඒ ශ්‍රේත්‍රයේ අද තියෙන තත්ත්වය ගැන බැලුවම ඒ මාධ්‍ය බැලුවද සිවිල් සංවිධාන බැලුවද මේ සංහිඳියාව කියන දේ සම්පූර්ණයෙන්ම ඈත් වෙලා තියෙන්නේ. ජනමාධ්‍යත් සැහෙන දුරකට මේ පිළිබඳව වග කියන්න ඕන. ජනමාධ්‍යවේදීන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පමණක් නෙමෙයි සියලුම මාධ්‍යවේදීන් මේ රටේ ඇත්ත කතාව හරියට මහජනතාවට දැනුම් දීමට අපෝසත් වීම සම්බන්ධයෙන් ඔබ මම ඇතුළු සියලු දෙනාම වගකීම බාර ගන්න ඕන. මේ රටේ සංහිඳියාව ඇති කිරීමට අවශ්‍ය කරන ප්‍රධානම දේ අද දකින විදියට සංහිඳියාවක් සිංහල ජනතාව සහ ද්‍රවිඩ ජනතාවක් අතර ඇති වෙන්නේ නැහැ කියලා ඇති වෙලා තියෙන මේ කතාව ප්‍රධානම හේතුව තමයි යුද්ධයේදී අවසන් මාස 4-5 කියන්නේ ජනවාරි මාසෙ සිට මැයි මාසෙ 18-19 වෙනකම් කාලය තුලදී යුද හමුදාව ද්‍රවිඩ ජාතිකයන් 40,000 සිතාමතා ඝාතනය කිරියයි කියන චෝදනාව. ඒ ඉතා ප්‍රබල චෝදනාවක්. ඒ චෝදනාවට ඇත්තනම් මම හිතනවා විදේශ විනිසුරුවන් පවා කැඳවාහු මෙම කරපු වැරද්ද හරි ගස්සනකම් මේ චෝදනාවලට උත්තර දෙනකම් මේ සංහිඳියාව කියන වචන තත්වය ගැන කතා කරලා තේරුමුකුත් නැහැ කියලා. නමුත් ඒ 40,000 ඒ විදිහට ඝාතනය වුණ නැහැයි කියලා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ 2013 ඔක්තෝබර් මාසයේ ඉතා පැහැදිලිව සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමක් කරත් අද වෙනතුරුත් අපිට ජාතියක් වශයෙන් හැකියාවක් ලැබිලා නැහැ. ඒ අදාළ ස්ථානවලට කියන්න මෙහෙම ද්‍රවිඩ ජාතිකයන් ඝාතනය වුණ නැහැ කියන එක. ඉතින් මේක විශාල පරස්පරයක් තියෙනවා අපි කරන්න හදන කරන්න උත්සාහ කරන දේ සහ ඇත්ත වශයෙන්ම මේ රටේ ඇත්ත වශයෙන්ම තියෙන තත්ත්වය දැන් සිංහල මාධ්‍ය ගැන කතා කරොත් මේ සම්බන්ධව යම් දේශපාලන පක්ෂයක් හෝ රජය පාර්ශ්වයෙන් කතා කරනවට වඩා මම හිතනවා වඩා සුදුසුයි කියලා මහජනතාවගේ පැත්තෙන් බලලා මේ අදාළ සාක්ෂි හරි විදිහට මහජනතාවට මාධ්‍ය හරහා ඉදිරිපත් කරනවා නම් ඇත්ත වශයෙන්ම ද්‍රවිඩ ජාතික සහෝදර සහෝදරයන්ට හිතෙන්න ඕන මෙම සටනේදී මෙහෙම ජන සංහාරයක් වුණ නැහැ කියලා. මේ සතිය ජන සංහාර සතිය වශයෙන් අපි මෙතන සංහිඳියාව ගැන කතා කරනකොට උතුරේ ජන සංහාර සතිය වශයෙන් يعني ඒ වගේ අනවුස්මන්ට් එකක් කිරීමට විශාල ආන්දෝලනයක් මේ රටේ තියෙනවා. ඒ ගැටුම තමයි එදා අපි මෙම ස්ථානයේදීම කැබිනට් ප්‍රකාශවරයා සහ ජනමාධ්‍යවේදීන් අතර පිළිමු කරේ. ඔබතුමාලා සිරු දෙනාම රූපවාහිනී ආයතනවල දකින්න ඇති මොන තරම් ගැටුමක් ඇති වුණාද කියලා මේ ඇත්ත තත්ත්වය ඇත්ත ඇති ලෙස මේ රටේ මහජනතාවට කියන්න පැවති රජයන් සහ තීන රජයන් සහ ජනමාධ්‍ය අපෝසත් වීම උඩ. මොකද මාධ්‍යකරුවන්ගේ කාර්යභාරය වාර්තා කිරීම තමයි. නමුත් ඒක හරියට කරන්නේ නැති නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
ඇමරිකාවේ ප්‍රකට එකක්නේ you decide we report you decide කියන එක. නමුත් අපි කරන්නේ අපි decide and report කියන එක අප කරන්න මං හිතන දේ ලංකාවේ නේ අපි අපි පුරුදු කරලා තියෙන එහෙමයි. දැන් මේ සංහිඳියාව ගැටුම් ඇති වෙන්නේ අත වශයෙන් පුද්ගලයන්ගේ මනසේ ඉස්සලා. සමාජීය විවිධ ભેද ඇති වෙනවා. ඒක සමාජික තියෙන ස්වභාවයක්. ඒ නිසා දැන් මිනිස්සු ආගම් පිළිබඳ ගැටුම් ඇති වෙනවා. වර්ග පිළිබඳ ගැටුම් ඇති වෙනවා. වෙනත් වෙනත් නොඑක් ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් ඇති වෙන්න එක හේතුවක් තමයි අපි පුද්ගලව එක 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 කෝණයකට වර්ග කරගන්නවා. අපි කල්පනා කරේ උත් කාරණේ තමයි අපි කුමන වෘත්තියේ යෙදුණත් ඒ සියල්ලට නිහලින් අපි මේ රටේ පුරවැසියෝ. රට සම්බන්ධයෙන් අපට වගකීමක් තියෙනවා. හැබැයි ඒ වගේම ඊට වඩා ඉහළින් අපි මිනිස්සුයෝ. එහෙනම් මනුෂ්‍යත්වයේ උදෙසා අපට වගකීමක් තියෙනවා. ඒත් අපි කුමන කාර්යය කරත් ඒ කාර්යය කිරීමේදී මෙන්න මේ සමාජ වගකීම අපි කොහොමද තේරුම් ගන්නේ කියන ප්‍රශ්නය අප තුළම සාකච්ඡාවට ලක් කළ යුතු වෙනවා. දැන් එක පැත්තකින් මාධ්‍යකරුවාගේ භූමිකාව තමයි හඬක් නැති ජනතාවගේ හඬ මතු කරන එක. කොහොම ගියත් මාධ්‍යකරුවා තමන් දකින දෙය වාර්තා කළ යුතුයි. ඒ වාර්තා කිරීමේදී ඒ වාර්තාව තුළින් ඒ වාර්තාව සමාජය තුළ කම්පනයක් ඇති කරාම ඒ කම්පනය හරහා සමාජයට බලපෑමක් ඇති වෙනවා. සල්මාන් රුෂ්ඩි ඔබ කවුරුත් දන්නවා. ඔහු ඉතාමත්ම ප්‍රකට ලේඛකේ. නමුත් ඔහුගේ ජීවිතයෙන් ඉතා විශාල කාලයක් ඔහුට ගත කරන්න වුණේ හැංගිලා. එහෙම හැංගිලා ගත කරන්න වුණේ හේතුව ඔහු ලියපු දේවල් මගින් කිසියම් ආගමකට අපහාස වෙනවායි කියන කාරණේ මත ඒ ආගමට සම්බන්ධ කිසියම් කණ්ඩායමක් විසින් ඔහුගේ හිසට මිලක් නියම කරලා එන ඔහු ඝාතනය කළා හිස ගෙනත් දුනොතින් ඔහුට මෙච්චර මුදලක් දෙනවායි කියලා කිව්ව නිසා සල්මාන් රුෂ්ඩි සිදු වුණා සැඟවිලා ජීවත් වෙන්න. ඒ නිසා මේ අදහස් ප්‍රකාශ කිරීම අදහස් සහ මත පළ කිරීම අපට තිබෙන අයිතියක් වුණත් සමහර ලාවට ඒ වෙනුවෙන් ගෙවන්න තියෙන මිල ඉතා විශාල වීමට පුළුවන්. කෙසේ වුවත් මේ අපේ අදහස් සහ මත පළ කිරීම නිසා සමාජයට කුමක්ද සිදු වෙන්නේ කියන එක ගැන අපට වගකීමක් තිබෙනවාද? තිබෙනවා නම් ඒ වගකීම අපි දරන්නේ කවුරු වශයෙන්ද? තනි තනිවමද? සංගම් හැටියටද? ආයතන වශයෙන්ද? නැත්නම් ඒ වගකීම ගත යුත්තේ රජයේද? රජය විසින් පත් කළ ප්‍රෝත්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ද? පුවත්පත් මණ්ඩලයේද? මේවා ඇත්ත වශයෙන්ම නොවිසඳුණු ගැටලු. රට ගොඩනැගීම සඳහා පැත්තෙන් බලලා ඕනම විවේචනය ගේන්න, රජය විවේචනය කරන්න, කරුණු සහිත විවේචනය කරන්න, තොරතුරු රජයෙන් ඉල්ලන්න, තීතියට තොරතුරු අරගෙන විවේචනය කරන්න, නමුත් මෙවැනි ක්‍රියාවලට යන්න එපා කියන ඉල්ලීම කරමින් ඒ සඳහා ඔබට ඕනම පැහැදිලි කර ගැනීමක් සඳහා අපේ දෙපාර්තමේන්තුව විවෘතයි කියලා කියන ගමන් බොහොම සුදී. එමෙතුමනි, දැන් අපි ප්‍රාදේශීය වාර්තාකරුවන් සමහර කට්ටිය ගෝලයේ දාලා වැඩ කරනවා. ඒක තියෙන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් දෙන අයිඩෙන්ටිටිවත් නැහැ. නමුත් ඒ වාර්තාකරුවන් ගෝලයෙන් දාලා මොනවද නිවුස් එකයි කියලා දන්නේ නැහැ. මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදිහට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාම මේ ප්‍රාදේශීය මාධ්‍යවලින් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවනේ. එතකොට ඒක ක්‍රියාත්මක වෙන අතරතුර ඊට පරිබාහිර අය මේ 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 එම් වාර්තාකරණය කරනවා කියලා මං හිතන දැන් තියෙන තාක්ෂණය අනුව ඒක අපිට සීමා කරන්න බැහැ. දැන් ඕන කෙනෙකුට ෆෝන් එකෙන් අරගෙන දෙන්න අවස්ථාවක් දීලා තියෙනවනේ. ඒත් ගන්න එමෙතුමා ප්‍රායෝගිකව දැන් ඔබතුමාලා මේ යෝජනා කරන අපි ඒකට කොහොමද ප්‍රතිපාර්තමේන්තු හෝ
අපි මැදිහත් වෙන්නේ කොහොමද? නෑ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් දෙන හඳුනුම්පත අපි හඳුනුම්පත දෙනවා. නෑ ඒ දෙන අයගෙන් විතරයි ඒ ආයතනයේ ගත යුතුයි. නෑ ඉතින් ඒක අපට අපට රජයේ ලේක් හවුස් එකටයි ගුවන් විදුලියටයි රූපවාහිනී අයිටි වෙන එකට කියන්න පුළුවන්. නෑ ප්‍රවෘත්ති දෙනකොට අපේ වගකීමක් තියෙන වාර්තාකරුවා කියන්නේ ඒ ඒ ඒ තැනත්තා ගිහිලා වීඩියෝ කරලා ඒ සත්‍ය දේවල් බලලා හරි දේ කියවිය යුතුයි. දැන් ඔබතුමාලා කියවන්නේ නෑ ඔබතුමාලා කියන ප්‍රශ්නේ තේරෙනවා. එතකොට යම් ආයතනයක් යම් ප්‍රවෘත්තියක් පළ කරාට පස්සේ පළ කරන ප්‍රවෘත්තිය පිළිබඳව වගකීම ගන්නේ මාධ්‍ය ආයතනයනේ. හරි එමෙතුමා, දැන් මෙතන බිස්නස් එකක් නේ වෙන්නේ. එමෙතුමා මෙතන බිස්නස් එකක් වෙන්නේ. පොඩ්ඩක් මේ එමෙතුමා මේ අපේ මාධ්‍යදී මහත්මයා කියන්නේ දැන් ප්‍රාදේශීය මාධ්‍යදීන් හැටියට කටයුතු කරන පිරිස ද සතුව තියෙනවනේ කිසියම් මාධ්‍ය වගකීම අනිවාර්යයි. ඒගොල්ලෝ බැඳී සිටිනවා මාධ්‍ය මෙහෙවරක් කරන්න. දැන් මේ මෙතන කතා වුණේ තේගෙන වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්න ඕන ප්‍රකාශනයන් කිරීම. ඒතර මේ වගකීමට බැඳී සිටින්නේ මෙහි හැඳුනුම්පත තියෙන කට්ටියනේ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වශයෙන් පිළිගැනීමක් රජයේ පිළිගන්නේ ඒගොල්ලෝ. එතකොට මේ මාධ්‍යවේදීන් ආවරණ කටයුතු කරනකොට වගකීමෙන් ඒ කරනවා. ඔව්. ඒතර වගකීමෙන් තොරව සමහර වෙලාවට මේ කටයුතු වෙනවා කියන එක තමයි මේ කියන්නේ. ඔව් ඇත්තෝ. වගකීමක් රහිත මාධ්‍යකරණය ගැන කිසිම පළපුරුද්දක් හෝ දැනුමක් හෝ වැඩමුළුවකටවත් සහභාගී නොවු කෙනෙක් මාධ්‍යකරණයේ ඉරත වෙනකොට වෙනසක් තියෙනවා. ඔය කියන්නේ වීඩියෝග්‍රැෆි කියන පැත්තත් එක්ක. දැන් ගොඩක් වෙලාවට දැන් තාක්ෂණයත් එක්ක යනකොට පුවත්පත් කලාවට වඩා දැන් මේ ගොඩක් කතාබහ නිර්මාණය කරන්නේ මේ රූපවාහිනී චැනල් වලින්නේ. එතකොට මේවැය කටයුතු කරන පිරිස කිසියම් දැනුමක් තියෙන අධ්‍යාපනයක් තියෙන මේ සම්බන්ධයෙන් කිසියම් ප්‍රවීණත්වයක් කිසියම් වූ අවබෝධයක් තියෙන මාධ්‍යවේදියෙක් වශයෙන් වගකීමක් දරන කෙනෙක් විතරයි මේ කළ යුත්තේ ඒකට කිසියම් නියාමනයක් කරන්න කියන එක තමයි මේ කියන්නේ. ඉතින් ඒක ඇත්තටම අපිටත් අද අපි හැමෝටම බලපාලා තියෙන ප්‍රධාන ප්‍රශ්නය. වගකීමෙන් යුතු මාධ්‍යකරණ නිරත වීම කියන එකේදී අපිට හරි ප්‍රශ්නයක් තියෙන එක හැමෝටමයි. අර ප්‍රාදේශීය මාධ්‍යයේදී හැමෝටම තමයි අර කෙනෙක් වැරද්දක් කළොත් හැමෝටම තමයි ඒක ඇඟිලි දික් වෙන්නේ. සමහරවිට අපි නිකන් අර නාට්‍යාමිලා ලෙවල් එකට වැටලා තියෙනවා. ඉතින් අපි එහෙම අවශ්‍ය නැහැ මෙතන ඉන්නවා බොහොම උගත් මිනිස්සු ඕන තරම්. ඉතින් ඒ නිසා ඒ උගත්කම සහ ඒගොල්ලන්ගේ තියෙන බුද්ධිමත්කමටත් ඒකේ මාර නිග්‍රහයක් වෙන්නේ. ඉතින් අන්නේක පාලනය කරන්න කිසියම් වැඩසටහනක් අවශ්‍යයි කියන එක නියාමනයක් අවශ්‍යයි කියන එකයි මේ කියන්නේ. කොහොමද ඒක යෝජනා කරන්නේ කියන්නේ දැන් අපේ ප්‍රශ්නේ තේරෙනවා. නෑ නෑ දැන් ඒක අපි නියාමනයේ ආයෝගික ඒකට සමහර පුද්ගලයන් ඉන්නවා. දැන් මට ආයතනයේ නිල මේ හඳුන්පත තියෙනවා. නමුත් මම එතනට යන්නේ නැතුව එමෙතුමා දැන් මෙතන කිසියම් මාධ්‍යකරණයේ පිළිබඳව කිසියම් දැනුමක් තිබිය යුතුයි කියලා තියෙනවා නම් යම් නියාමනයක් හෝ ක්‍රමවේදයක් හදන්න පුළුවන් නම් අන්න එතකොට ওই ප්‍රශ්නේ ගොඩක් දුරට හරියයි. යම් යම් සිදුවීම් ඒවා සංහිඳියාවට බාධාවක්. ඒ වගේම සමහර පුවත්පත් ඒගොල්ලන් රේටින් වැඩි කරගන්න හරිය අලෙවි වැඩි කරගන්න හරිය ගත ක්‍රියාමාර්ග තමයි යම් ස්ථානවල නොපෙන්විය යුතු පළ නොවිය යුතු ඡායාරූප ප්‍රදර්ශනය කළා. ඉතින් ඉහලින් ඒ වගේ දේවල් සිද්ධ වෙනකොට ඒ වගේ මම දන්නව සමහර පුවත්පත්වල කර්තෘ මණ්ඩල සමාජික ලියලා තිබුණේ. දැන් අපි මෙතනට මේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෝ මෙතනට ගෙනලා මේ වැඩමුළුවක් කරනවා බොහොම හොඳයි. අපි ඒක පිළිගන්නවා. හුඟක් දේවල් අපි ඉගෙන ගත්තා. ඒ වගේම විද්වත් මණ්ඩලයත් අපේ ඇමතිතුමත් ඒ වගේම රාජ්‍ය අනුග්‍රහයෙන් ඉහළින් යන බලාධිකාරියත් කටයුතු කරන සූදානම් වුණා නම් හොඳයි. අර මං කියපු ආයතනවල ඒ කර්තෘ මණ්ඩල සමාජිකයින්ට චැනල් වලට ඒ වගේ නිදහසේ ඒ වගේ අවස්ථාවලදී මූලික අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. අපි සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මා මෙසේ අසන ලදී මා මෙසේ දකින ලදී මට මෙසේ පවසන ලදී කියලා තමයි අපි ප්‍රවෘත්තියක් හොයාගන්නේ. උදාහරණයක් වශයෙන් යම්කිසි ප්‍රදේශයක පොලිසියක පොලිසියට ආසන ප්‍රදේශයක යම්කිසි සිද්ධියක් වුණා නම් අපි පොලිසිය වයිසිකිල්ල අම්බෙලා අහන අද සිද්ධ වෙච්ච සිද්ධිය මොකද්ද කියලා. එතකොට එතනින් ලැබෙනවා.
එහෙම නැතුව ප්‍රාදේශීය ජනමාධ්‍ය වේදීන්ට විශේෂාංග ලියන්නා වගේ ප්‍රවෘත්ති මේ එක මහත්මෙක් වුණා මේ ප්‍රවෘත්ති ලස්සන කරලා ලියනවා හැඩ වැඩ කරලා ලියනවා අතෙන් දාලා ලියනවා ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් එහෙම කවදාකවත් ලියන්නේ නැහැ ඒ මතෙන් මතේ බැහැර කරගන්න ඒ නිසා ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් ලියන්නේ අර මං කුලි මුලින් කියෝ විදිහට අපි ඡායාරූපයක් ගන්න ඒක අපි දැකපු දෙයක් ප්‍රවෘත්තියක් වාර්තා කරන්න සමහර වෙලාවට අපි ලැබෙන ආරංචි අනුව අපේ ළඟම තියෙන පොලිස් ස්ටේෂන් එකට යනවා නම් සිද්ධිය වෙච්ච ස්ථානෙට යනවා. එතනට ගිහිල්ලා ඒක වාර්තා කරනවා. මේ වාර්තා කරනේදී පැහැදිලිවම දැන් ඔබතුමාලා කියන්නේ මෙතන මුස්ලිම්ද සිංහලද දෙමළද කියලා සඳහන් කරන්න නැතුව ප්‍රවෘත්ති වාර්තා කරන්න කියලා. නමුත් එවැනි සිදුවීමක් වුණාම වෙන්නේ ඇත්ත සිද්ධිය ජනතාවට යනවට වඩා ප්‍රවෘත්ති හංගල වාර්තා කරන්න ගියාම ජනතාව අතරට යන්න පුළුවන් කපුටාගේ සිද්ධිය. කපුටු පියාටක් වැටලේ තියෙන කතාව අහලා තියෙනවා. අන්න ඒ කපුටු ඒ සිද්ධිය. ඒක නිසා මෙතනදී දැන් වරක් මෝදිතුමා එතුමාගේ අවසාන ජන රැලියේදී එතුමා මහා බරපතල ප්‍රකාශයක් කරා ඉන්දියාවේ. මේ මේ දේශයේ මේ භූමිය අයිති නේරුතුමාටත් බුදුරජාණන් වහන්සේටත් විතරයි වෙන කිසි කෙනෙකුටවත් මේ භූමියට අත ගහන්න දෙන්නෙත් නැහැ මේ භූමියක් වෙන කිසි කෙනෙකුට අයිතියකුත් නැහැ කියලා. ඒ රටේ දෙමළ මිනිස්සු කලබල වුණේ නැහැ කතාවට. මේ ජාතියෙන් අතර ගැටුමක් ඇති කරන්නේ නෙමෙයි කියලා. මොකද අපේ අපේ කාර්යභාරය ඇත්ත සිද්ධිය ඒ ආකාරයෙන්ම වාර්තා කිරීමයි. හරියට අපිට කම්ප්ලේන්ට් එකක් කරන්න තැනක් නැහැ. ඒ කියන්නේ කම්කරු දෙපාර්තමේන්තුවට ගිහිල්ලා කම්ප්ලේන්ට් එකක් කරන්න බෑ මාධ්‍යවේදීන් මේකට ඇතුළත් නැහැ කියලා. ඒක නිසා මං හිතනවා ගොඩක් මාධ්‍යවේදීන් මේ මේ තත්ත්වයට මේ මේ මුණ පාලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ සම්බන්ධව මේ මොන හරි තීරණයක් අරගෙන මාධ්‍යවේදීන්ගේ වැටුප ආරක්ෂා කරන ක්‍රමවේදයක් මේ කරන්න කියලා එක පැත්තකින් ඉල්ලීමක් කරන්න තමයි මම මේ අද කතා කරන්නේ. ඔබ කොමිස් පදන මත සේවය කරන්නේද කියලා මම ඒ කොටස විතරක් කියන ඉතුරු ටිකක් තියෙනවා කොමිස් පදන මත සේවය කරන්නේද ඔබට ETF EPF අයිතිවාසිකම ඇත එම ආයතනයේ ඒ සඳහා වගකීමෙන් බැඳී සිටී කියලා නමුත් කිසිම ප්‍රාදේශීය මාධ්‍යයකට ETF EPF අයිතිවාසිකමක් නැහැ ඒ වගේම Tamanට ලැබෙන කොමිස් මුදල සම්බන්ධයෙන් අඩු කිරීමක් හෝ කපා කොටීමක් හෝ සිදු කළොත් ඒ ගැන ප්‍රශ්න කිරීමට අයිතියකුත් නැහැ. මොකද ප්‍රශ්න කරපු සැනින් ඊළඟ සතියේ ඉඳලා නිවුස් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. එතකොට ඒ தත්ත්වයට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් බාල්දු කරලා තින්. නමුත් මාධ්‍යවේදියා කියලා කියන්නේ මාධ්‍යකරණීයත වෙන්නේ මේ මේ මාධ්‍යවේදියා කියන්නේ හරි හැඳුනුම්පත ලැබින්නේ ඇත්තටම වාර්තාකරණය කරන මේ පිරිසට. නමුත් ඔවුන්වම අපහාසයට ලක් කරලා තිනවා ආයතන විසින්. ඒ ගැන මෙතන ඉන්න නීතිඥ මහතුරුත් අපි දැනගන්න කැමති විවෘත අදහස ලේකන සකස් කළා මමත් මේ කොමසාරිස් තුමාත් ගිහිලා කම්කරු දෙපාර්තමේන්තුවේ සාකච්ඡා වාර හතරක් පැවැත්තුවා. ඒ නිලධාරීන් මේක තේරෙන්නෙම නැහැ. අපි මුලින්දලාම කියා දීලා සාකච්ඡාවේදී අපි තීරණය කරා කෑලි ගන්න ලියන ලිපියට ගෙවන ගෙවීමෙන් කොටසක් අපෙන් අරගන්න මාධ්‍යවේදියාගෙන් 100ට ගණන් ගන්න ඉතුරු කොටස මාධ්‍ය ආයතන විසින් ගෙවන්න කියලා. ඒ කියන්නේ අර්ථසාධක කර මුදලක් වශයෙන් දෙන්න කියලා. ඒක ඒකට ජෝන්සන්වත් ඇමතුමා අවසන් අවස්ථාවේදී කැමති වුණා. මේ සඳහා සම්පත් දායකින් විදිහට සහභාගී වුණේ සියලුම දෙනාටත් අද ඉතාමත් කාලගුණ අයහපත් තත්වයක පැවතියදී සහභාගී වුණු සියලුම මාධ්‍යවේදී ප්‍රාදේශීය මාධ්‍යවේදී ඔබ සියලුම දෙනාටත් අපේ ස්තුතිය මේ අවස්ථාවේදී විශේෂයෙන්ම පළ කරනවා. ඔබතුමාලාගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න කියලා අපි අවස්ථාව ලබා දුන්නෙම ගරු ඇමතුමත් මමත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තිබෙන ප්‍රශ්න පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් තිබෙනවා. ඉතින් ඒ නිසා මෙම අවස්ථාවේදී මම කතා කරනවට වඩා ඒ වෙලාවත් ඔබගේ ප්‍රශ්න වෙනුවෙන් ලබා දුන්නෙම ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දිය යුතු නිසායි. එම නිසා ඔබතුමාලගේම අදහස් යෝජනා මත යම් නියාමනයක අවශ්‍යතාවය අපිත් පිළිගන්නවා. අපටත් ඒ අවශ්‍යතාවය තිබෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපි දෙපාර්ශ්වයේම එකරාසි වෙලා අපි ඒ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරමු. එම නිසා එතෙක්
ඔබගේ ප්‍රශ්නවලට නියාමනයක් ඇති වෙන තෙක් කාටවත් නිකන් ඉන්න පුළුවන්කමකුත් නැහැ. කෙසේ හෝ යම් මැදිහත් වීමක අවශ්‍යතාවයක් තිබෙනවා. ඉතින් ඒ නිසා එවැනි නියාමනයක් ඇති වෙන තෙක් අපි මොනම ආකාරයකටවත් ගරු අමාත්‍යතුමත් මමත් අමාත්‍යංශයක් විදිහට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ඒ ඕනෑම ප්‍රායෝගිකව මුහුණපාන ඕනෑම ප්‍රශ්නයකදී අපි අපේ සම්පූර්ණම සහයෝගයේ දායකත්වය අපි ලබා දීමට කටයුතු කරනවා කියන එකත් අපි සඳහන් කරන්න ඕනේ. එම නිසා අපි ඔබගේ ඕනෑම ප්‍රශ්නයකට අහුම්කන් දීමට අපි සූදානම් කියන එකත් අපි මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරමින්, ඒ වගේම දිස්ත්‍රික් මට්ටමින් අපි මෙවැනි දැනුවත් කිරීම වගේම අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අපි කැඳවලා අපි ඔබගේ ප්‍රශ්න ගැටළු මුළු දිස්ත්‍රික් සියල්ලගේම අපි ලබාගෙන යම්කිසි ආකාරයක මේ මාධ්‍යවේදීන් දැනට විශේෂයෙන්ම මේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පවා දැනට වඩා විධිමත් විය යුතුයි. අත් වශයෙන් දැන් වාර්ෂිකව මේ හැඳුනුම්පත ලබා දෙනවා විතරයි. නමුත් මේකේ පසුගිය වාර්තාවන් පිළිබඳව මමත් පෞද්ගලිකව සෑහීමකටපත් වෙන්නේ නැහැ. දෙම නිසා අපිට නවීන තාක්ෂණය පාවිච්චි කරලා මේ හැඳුනුම්පත පවා අපිට පුළුවන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විදිහට ඔබ ඒ ලියාපදිංචි කරලා ඔබ කොපමණ වාර්තාවන් ඉදිරිපත් කරලා තිබෙනවද, ඒවෙන් කොච්චරක් පළ වෙලා තිබෙනවද යනාදී තොරතුරු පවා මේ හැඳුනුම්පතට ඇතුළත් කිරීම එතරම් අපහසුතාවයක් නැහැ නවීන තාක්ෂණය තුළ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මුලින්ම මේ මාධ්‍යවේදීන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අපි තිබෙන නීති රීති අනුව විධිමත් කිරීම පිළිබඳව ගරු අමාත්‍යතුමා මමත් අපි ඉතාමත් කඩිනමින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. එයින් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ඔබට සාධාරණයක් ඉටු කරන්න. අපි දන්නවා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කියලා හැඳුනුම්පත විතරක් අරගෙන ඉන්නවා. නමුත් සමහර අය ඉන්නවා හැඳුනුම්පත ගත්තේ නැති වුණත් විශාල වෙහෙසක් මහන්සියක් අරගෙන කටයුතු කරන අය ඉන්නවා. ඉතින් ඒ නිසා අපි මුලින්ම වෙහෙස මහන්සි වෙලා සැබෑ ලෙසම මේ මාධ්‍ය ක්‍රියාවලිය තුළ කැපවීමකින් යුතුව දායක වෙන අය කවුද නැද්ද කියන එක අපිට සොයාගැනීම පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා ඇත්ත කතාව. ඉතින් ඒ නිසා අපි මේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය තුළ අනන්‍යතාවය පෙන්වා දීමට කටයුතු කරනවා වගේම ඔබගේ සැබෑ ක්‍රියාකාරීත්වය පෙන්වෙන පරිදි යම් ලියාපදිංචිය විධිමත් කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳවත් අපි දැනටමත් අවධානය යොමු කරලා තිබෙනවා. අපි මුලින්ම ඒ ක්‍රියාවලිය කඩනමින් ආරම්භ කිරීමට කටයුතු කරලා ඔබට යම්කිසි ආකාරයක කඩිනමින් යම් ගුණාත්මක වශයෙන් මේ ශ්‍රේෂ්ඨයේ ශක්තිමත් කිරීමට අපි කටයුතු කරනවා කියන එක සඳහන් කරමින් ඔබ සියලුම දෙනාට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. ස්තුතියි. සම්පදයක් තියෙන අද සඳහා